ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ ඔයාල හැමෝටම සුබම සුබ දවසක් පාට පාට ගණන් ඉස්කෝලෙන් ඔන්න පුතේ අරගෙන ආවා ගන්ත ගැටළු 100ක් පාඩම් මාලාවේ 83 වන ගැටළුව එමනම් බලමු පුතේ අද ලැබෙන ගැටළුව කුමක්ද කියලා 1900 වර්ෂයේ අයත් වන සියවස හා දශකයේ සොයන්න ආදරණීය දුවේ පුතේ මෙවර ශිෂ්‍යත් විභාගයට ලැබෙන්න පුළුවන් යම් කිසි වර්ෂයක් දීලා එම වර්ෂය අයත් වන සියවස හා දශකය ආදරණීය දුවේ පුතේ මම මීට කලින් උත් සියවස හා දශකය හොයන කෙටි ක්‍රමයක් කියා දුන්නා අද උගන්ට මම කියා දෙනවා ඊටත් වඩා පුතේ කෙටිම කෙටි ක්‍රමයක් මොකද්ද පුතේ මේ කෙටි ක්‍රමය අපි මුනම් බලමු මොකද්ද මේ කෙටි ක්‍රමය කියලා ඕනෑම වර්ෂයක පුතේ සියවස හා දශකය හොයන අලුත්ම ක්‍රමය මෙන්න තියෙනවා බලන්න පුතේ දුන්නු ගැටලුව මොකද්ද 1900 වර්ෂය අයත් වන සියවස හා දශකය සොයන්න එමුනම් පුතේ මෙන්න කෙටි ක්‍රමය දී ඇති වර්ෂයට පෙර වර්ෂය පුතේ ලියා ගන්න ඕනේ ඕනෑම වර්ෂයක් පුතේ දුන්නොත් එම වර්ෂයට පෙර වර්ෂය ලියා ගන්න මෙන්න මේ විදිහට දුන්නි පුතේ 1900 වර්ෂය එහෙමනම් 1900 වර්ෂයට පුතේ පෙර වර්ෂය මොකක්ද මෙන්න පුතේ තියනවා 1899 ඊළඟ පුතේ කරන්න ඕනේ එම වර්ෂය 1899 වර්ෂය දෙකට මැද්දෙන් පුතේ බෙදා ගන්නවා ඉලක්කන් දෙක දෙක දෙපැත්තට ලැබෙනසේ මෙන්න මේ විදිහට පුතේ බෙදා ගන්න දැන් පුතේ අපිට පුළුවන් මුලින්ම සියවස හොයා ගන්න සියවස හොයන්නේ කොහමද පළවෙනි ඉලක්කන් දෙකටම පුතේ එකතු කරන්න ඕනේ එකක් එමුනම් බලන්න පුතේ 18ට තමයි එකතු කරන්න ඕනේ එකක් එතකොට පුතේ ලැබෙනවා ඔන්න සියවස 19යි කියලා නේද ඔන්න ඔය විදිහට පුළුවන් පුතේ අපිට ලේසියෙන්ම ඕනෑම වර්ෂයක සියවස හොයා ගන්න ඊළඟට පුතේ දශකය හොයා ගන්න කොහමද දශකය හොයා ගන්න පුතේ ඊළඟ ඉලක්කන් දෙකෙන් පළවෙනි ඉලක්කම මෙන්න ඉන්න පුතේ පළවෙනි ඉලක්කම මෙන්න මෙයාට එකතු කරන්න ඕනේ පුතේ එකක් ඔන්න පුතේ දශකය හම්බෙනවා 9 එක එකතු කරාම කීයද 10යි ඔන්න පුතේ අපිට පිළිතුර ලැබුණා 1900 වර්ෂය අයත් වන සියවස මෙන්න පුතේ තියෙනවා 19යි ඊළඟට ඇහුවා දශකය සොයන්න කියලා දශකයේ පුතේ මෙන්න තියෙනවා 10යි එමනම් මං හිතනවා පුතේ මේ කෙටි ක්‍රමය ඔයාලා හැමෝටම හොඳින් තේරෙන්නේ නැති කියලා ඒ වගේමයි පුතේ හරිම ලේසි ක්‍රමයක් අපි බලමු පුතේ තවත් මෙවැනිම ගැටලුවක් මේ කෙටි ක්‍රමය පාවිච්චි කරලා විසඳන්නේ කොහොමද කියලා මෙන්න පුතේ 1945 වර්ෂයේ අයත් වන සියවස හා දශකය සොයන්න එමුනම් පුතේ අපි මොකද කරන්නේ දී ඇති වර්ෂයට පෙර වර්ෂය ලියා ගන්නවා මෙන්න පුතේ දුන් වර්ෂය 1945 එමනම් පෙර වර්ෂය ලියා ගන්න පුතේ එකක් අඩු කරලා නේද 1944 එමනම් කලින් ගාන වගේමයි පුතේ ඉලක්කන් දෙක දෙක දෙපැත්තට එනසේ දෙකට මැද්දෙන් මෙහෙම ඉලක්ක ගහ ගන්නවා ඊළඟ පුතේ දැන් අපිට පුළුවන් සියවස හොයන්න පළවෙනි ඉලක්කන් දෙකට පුතේ එකතු කරනවා එකක් නේද මෙන්න මේ විදිහට පුතේ එකක් එකතු කරන්න පුළුවන් ඔන්න පුතේ දැන් අපිට ලැබෙනවා සියවස සියවස කීයද 20යි ඊළඟ පුතේ අපිට පුළුවන් දශකය හොයන්න ඊළඟ ඉලක්කන් දෙකෙන් පළවෙනි ඉලක්කමට එකතු කරනවා පුතේ එකක් එහෙනම් 4 1 එකතු කරාම ඔන්න පුතේ අපිට දශකය හම්බෙනවා 5යි කියලා එමනම් ඔන්න පුතේ පිළිතුරු 1945 වර්ෂය අයත් වන සියවස මෙන්න පුතේ තියෙනවා 20 ඊළඟට දශකයත් ඇහුවා මෙන්න පුතේ දශකය 5 නේද එමනම් හොඳට මතක තියාගන්න පුතේ ඕනෑම වර්ෂයක් පුතේ දීලා සියවස හා දශකය ඇහුවොත් ඊට පෙර වර්ෂය ලියාගෙන මෙන්න මේ කෙටි ක්‍රමය පුතේ පාවිච්චි කරලා ලේසියෙන්ම සියවස හා දශකය හොයා ගන්න අපි මනම් බලමු පුතේ තවත් මෙවැනිම ආකාරයේ ගැටලුවක් මේ කෙටි ක්‍රමය යොදාගෙන විසඳන්නේ කොහොමද කියලා මෙන්න පුතේ වර්ෂය 1940 වර්ෂය අයත් වන සියවස හා දශකය සොයන්න එමනම් කලින් ගාන වගේමයි පුතේ දී ඇති වර්ෂයට පෙර වර්ෂය ලියා ගන්නවා දුන් වර්ෂයේ කිදි පුතේ
පාට පාට ගණන් ඉස්කෝලෙන් සමු ගන්නවා ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් ආයිබෝවන්